්‍රීට ඉන්ට්‍රක්ෂන් වීඩියෝකෙන් ඉන්ටපේසය ගැන පොඩි අදහසක් ඔගොලන්ට එන්න ඇති. මගේ මේ වීඩියෝකෙන් බලමු අපි වෝල්ස්. අපි වෝල් එක තමයි අපි සාමාන්‍ය ඔටෝකැඩ්ඩෝල ලයින් කමාන්ඩ එක තමයි බේසික් කමාන්ඩ එක වගේ. අපි රිවිටාක්ටච්චරේ බේසිම කමාන්් එක වෙන්නේ වෝල්. අපි වෝල් එක උස ගැන හිතන් නැතුව ඒගැන් අපි හයිට් එක ගැන කතා කරන්න නැතු අපි බලමු ෆ්ලෝ ප්ලෑන්් එකක් අපි කොහොමද ගෙනියන්න කියන එක වෝල්ස් පාච්චි කරලා වෝල් කමාන්ඩ එක පාච්චි කරලා. එතට අපි දන්නවා වෝල් කමාන්් එක අපිට මෙන්න පලවිනි අයිකරන්න ආක්ටෙක්චරගේ පලවිනි අයිකරන්න එක දකින්න පුළුවන් ෝල් ආක්ටෙක්ච කියන එක. ඒක වෝල් සර්ග කීපයක් තියෙනවා අපි හැම එකම එක පාට කතා කරන්න නැතුව අපි එකක් ප්‍රක්ටිස් කරගෙනමු. එතර ෝල් ආක්ටෙක්ච කියන එක තෝරගත්ත ගමම ඔගලන දකින්න පුළුවන් මේ ප්‍රොපර්ටිස් ඩයිලෝගික චේන්ජන. හරිද? ඒවගේම මෙතැන්ට වැටෙනවා ඔප්ෂන් බායක. මේ මෙතැන් වැටන ඔප්ෂන් බායක ගොල බේ ඇති මොඩිෆයි වෝල් ලේස් හයි අන්කනෙක්ටඩ් ලොකේෂන් ලයින් චේන් ඔප්සෙට් රේඩියස් ඒ වගේ. ඒ වගේ මෙතැන්න වෙනසකුත් වෙනවා මොඩිෆයි වෝල් මොඩිෆයි ලේස් වෝල් කියන ගූප් එකක් ගොලන් දකින්න පුළුවන් අලුතින්. මේක අපිට වැරදි අපි මේ කමාන්ඩ් එකෙන් එක්සිට් වෙන්න අපිට හදිසි අවශ්‍යව මේ මොඩිෆයි බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කීබෝඩ් එකේ අපි දන්නවා පළවෙනි කී එක මේ එස්කේප් කී එක පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරපුවම අපි කමාන්ඩ් එකෙන් බැක් වෙන්න පුළුවන්. හරි, කමාන්ඩ් එක බැක් වුණා නේ. මෙන්න අපි මෙතනින් ඕල් කමාන්ඩ් එක තෝරගත්ත ගමන්ම අපිට මේ වෙනස්කම් ටික දකින්න පුළුවන්. ප්‍රොපර්ටිස් ඩයලොග් වින්ඩෝ එක වෙනස් වෙනවා. මෙන්න මෙතනට බා එකක් එනවා. අපි ඒකට කියනවා වෝල් ඔප්ෂන් බා කියලා. තර මෙතන තියෙනවා මොඩිෆයි ප්ලේස් වෝල් කියන එක. ඒ වෙනස වෙනවා. අපිට ඒකෙන් බැක් වෙන්න පුළුවන් මේකට. හරි, මම හිතන්නේ මේ ටික ඔයගලන්ට ගැටලුවක් නැතිව ඇති බලන්න ප්‍රැක්ටිස් කරගෙන. හරි, අපි ඕනම වෝල් එකක් අඳින්න ගියාම අපි ඉස්සල්ලාම් කරන්න ඕනේ වෝල් වෝල් ටයිප් එකක් තෝරගන්න ඕනේ. අපි ඒක තෝරගන්නේ මෙන්න මේ ප්‍රොපර්ටිස් වින්ඩෝ එකේ මෙන්න මෙතනට මේ උඩමකට කියනවා ටයිප් සිලෙක්ටර් කියන එක. මෙන්න මේකෙන් අපි තෝරගන්න පුළුවන් අපිට අවශ්‍ය වෝල් වර්ග. වෝල් වර්ග ගොඩක් තියෙනවා. දැන් මේ වෝල් එක්ස්ටීරියර් ග්ලාසින් ස්ටෝප් වෝල් කියලා ගොඩක් තියෙනවා. ඒවා අපි එකින් එක ඉදිරියේදී කතා කරමු. මම මේකේ සාමාන්‍ය බේසික් වෝල් එකක් ගන්නවා. සාමාන්‍ය වෝල් එකක් අපි ගමුකෝ මේ ජෙනරික් 2000 ජෙනරික් 200 මිලිමීටර් කියන එක අපි මේක තෝරගන්න පුළුවන්. මේ මිලිමීටර් කියන්නේ වෝල් එකේ පළව. මේ වෝල් එකේ පළව. අපිට අවශ්‍ය විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපිට දැන් මේක මිලිමීටර් වලින් ආවේ. දැන් ඉතින් දැන් මට අඩියන් ගන්න ඕනේ කියලා. එහෙමනම් අපි යුනිට්ස් මා හදා ගන්න ඕනේ. එහෙනම් මේ වෝල් එක ඉලෙක් කරන්න කලින් අපි යුනිට්ස් හදාගෙන හිටියොත් හොඳයි. හරි, මම මේක ආපහු බැක් වෙනවා. යුනිට්ස් හරි ගස්ස ගන්න අපි CAD වල UNITS කියන කමාන්ඩ් එක ටයිප් කරනවා වගේ මේක අපි U අකුර විතරක් ගහලා එන්ටර් කරනවා. හරි, අපි මේ සිවුම කමාන්ඩ්ස් වලින් අයින් වෙලා දැන් මම අර වෝල් තෝරගත්ත එක අයින් වුණා. U අකුර ගහලා එන්ටර් කරපු ගාම U අකුර ගහලා අපි එන්ටර් කරපු ගාම අපි මෙන්න මේ ඩයලොග් එක එනවා. මේකෙන් තමයි අපි යුනිට්ස් හරි ගස්ස ගන්නෙ. යුනිට්ස් වල අපි ලෙන්ත් එක හදා ගන්න පුළුවන්, ඒරියා එක, වොලියුම් එක, ඇන්ගල් එක, ස්ලෝප් එක, කරන්සි, මාස් ඩෙන්සිටිස්. මෙන්න මේ කැටගරිස් ටික හදා ගන්න පුළුවන්. දැනට මම මේ ඔක්කොම ගැන කතා කරන්නේ නැතුව ලෙන්ත් එක විතරක් හදා ගන්නවා. දැන් මම මෙතන ඩීෆෝල්ට් එක මිලිමීටර් තියෙන්නේ මේදී. මම මේක සිලෙක්ට් කරපු ගාම මෙන්න මෙතනින් අපිට පුළුවන් අපිට අවශ්‍ය යුනිට්ස් හරි ගස්ස ගන්න. මම පළවෙනි ඩ්‍රෝයින් එක අඩි අඟල් වලින් ගෙනියන්න බලන්න. ඒතර අපි ෆීට් ඇන්ඩ් ෆ්‍රැක්ෂනල් ඉන්චස් තෝර ගන්න පුළුවන්. හරි, ෆීට් ඇන්ඩ් ෆ්‍රැක්ෂනල් ඉන්චස් තෝර ගන්න පුළුවන්. මම මේක තෝරගත්තා. මෙතන රවුන්ඩින් අපි ගමු ආසන්නම අඟල් භාගයට. ඕනනම් හතර අඟල් කාලයට ගන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක අඟල් භාගයක් විශ්සක් අපිට ඇද්දි හදිසි අපි කාල ඕනනම් ඒ ප්‍රශ්න. හරි, මෙතින් අපිට ඕන රවුන්ඩින් එක හදාගෙන මම මෙතන ඕකේ කරනවා. දැන් බලන්න මෙතන එතකොට දැන් ෆෝමැට් එක චේන්ජ් වුණා අඩි අඟල් වලට. ඉතුරු අපි වෙනස් කරේ නෑ දැනට. ඒවා එහෙම තියමු. මම මෙතනින් ඕකේ කරා. දැන් මම මෙතන වෝල් තෝරගත්තොත් අපිට හැබැයි මේක පෙන්වන්නේ මිලිමීටර වලින්. හැබැයි අපි මේ ප්‍රොපර්ටි වෙනස් කරගන්න පුළුවන් අපිට මිලිමීටර එක. මම මෙතන ජෙනරික් 200 ජෙනරික් 200 මිලිමීටර තෝරගන්නම්කෝ. මේක තෝරගෙන එකපාරට අපි අඳින්න පුළුවන්. හැබැයි අපි අඳින්නේ නැහැ එහෙම. අපි මෙන්න මේ ගත්ත එකේ ඩුප්ලිකේට් එකක් දා ගන්නවා. හැමතිස්සෙම අපි මේ ලිස්ට් එකේ තියෙන දේක් අරගෙන ඩිරෙක්ට් අඳින්නේ නැහැ. අපි කරන්නේ දැන් රූෆ් ඇන්දත් ෆ්ලෝ ඇන්දත් අපි එක ඩිරෙක්ට් මේක පාවිච්චි කරන්නේ නැහැ. මේකේ කොපියක් දාගෙන තමයි මේ ලිස්ට් එකට අඳින්නේ. මොකද හදිස්සියකදී අපිට මේක ආපහු අවශ්‍ය වුණොත් මේ ගන්න තියාගෙන ඉන්න වෙනවා. අපි එහෙනම් මේ කොපියක් දාගන්නේ මෙන්න මේ මෙතන තියෙනවා එඩිට් ටයිප් කියන එක. මෙන්න මේකට යනවා. මේකට ගියාම අපි මෙන්න මේ ඩයලොග් එක එනවා.
මෙන්න මේ ඩයිලොග් එකේ මේ ඩුප්ලිකේට් කියන එක තෝරගන්න. හරි, මේ ඩුප්ලිකේට් කියන එක තෝරගන්න. දැන් මට මෙතනට කැම්ති නමක් දාන්න පුළුවන්. මම මෙතන දෙන්නම් wall. wall ද අපි 9 inch නේද? 9 inch මට ඕනේ කියලා දාන්න ඉන්නේ. මේ wall එකේ පළල මම මෙතන 9 inch කියලා දෙන්නම්. මගේ මම සෙට් කරනවා දැන් 9 inch පළල wall එකක් තමයි හදන්න යන්නේ. එහෙනම් මම මෙතන 9 inch කියලා දාගත්තාම අපි ලේසි. ඊට පස්සේ මම මේක ඕකේ කරපු ගාම මේක මෙන්න මේ ලිස්ට් එකට එනවා. හැබැයි දැන් 9 inch මේ නම විතරක් මාරු කළාට බෑ. මෙන්න මේ ඩයලොග් එකේ පැරාමීටර් එක හදන්න ඕනේ, ස්ට්‍රක්චර් පැරාමීටර් එක හදන්න ඕනේ මේ එඩිට් කියන එකට ගිහිල්ලා. මේ තියෙන දැන් මෙතන මෙන්න මෙතන මම මේ තික්නස් එක දෙනවා. අපි සාමාන්‍ය අඩි 0 ස්පේස් එකක් තියන්න 9 කියලා දීලා අපි එන්ටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට 9 කියලා ගහලා ඩබල් කෝටේෂන් දෙන්න. හරි, කීබෝඩ් එක ඩබල් කෝටේෂන් එක දාන්න ඕනේ. ඩබල් කෝටේෂන් එක කියලා කියන්නේ මෙන්න මේ තියෙන්නේ මේ ගොඩක් අර මේ සිංගල් දෙකක් නෙමෙයි, මේ shift එක press කරගෙන මෙන්න මේක මේ double quotation එක මෙන්න මේ ගන්න shift එක press කරගෙන ගන්න එක තමයි. නිකන් ගැහුවොත් සමහරක් අර මේ සිංගල් දෙකක් ගන්න එක වැරදි. හරි, එතකොට අපි එහෙම දීලා මේන්ට කරන්න පුළුවා. එහෙම නැත්නම් අපිට ලේසි නිකම 9 කියලා දීලා එන්ට කළොත් අඩි 9 කියලා ගණන් ගන්න. හරි, නිකම 9 කියලා අඩි 9 කියලා ගණන් ගන්න. එහෙම නැත්නම් අඩි බිඳුවයි ස්පේස් y එක press කරලා 9 කියලා දීලා එන්ට කරන්න පුළුවන්. හරි, ඒ කැමති දේ දිහින් දෙන්න දීලා අපි okay කරා. අපි ඉතුරු සෙටින්ස් පස්සේ බලමු යට තියෙන. දැන් ඕන විත් එක 9 inch වලට හැදුනා. මම දැන් ඕකේ කරනවා. දැන් බලන්න දැන් මේ ලයිස්තුවට අපි 9 inch කියන එක ආවා, wall 9 inch කියන එක යටට ආවා. අපි අර 200 අපි ඩුප්ලිකේට් එකක් දාගත්තා කියන ද මේ අර 200 mm කියන එක චේන්ජ් වෙන්නේ නැහැ. හරි, දැන් අපිට පුළුවන් මෙතනින් wall අඳිනවා. ඉතින් දැන් මම wall ඇඳෙන්නේ මේකේ පළල 9 inch මේ ඇඳෙන්නේ. ඉතින් අපිට දැන් පේනවා මේ 9 inch තමයි යන්නේ. උස ගැන අපි පස්සේ හිතමු. අපි දැන් ඔය වගේ අපිට අඳින්න පුළුවන්. අපි මේක මේ මෙතනින් හඩන්න අවශ්‍යයි නම් කීබෝඩ් එකේ එකපාරක් escape එක press කරන්න. අර අපි escape කියන කී එක තියෙන්නේ මේක වෙන මේක එකපාරක් press කරන්ද හඩන්ද. එතකොට wall වලින් අයින් වෙන්නේ නැහැ හැබැයි. දැන් තවමත් ඉන්නේ wall වලනේ. එතකොට මට ඕන වෙන තැනකින් පටන් ගන්න පුළුවන්. හරි. මෙන්න වෙන තැනකින් පටන් ගන්න පුළුවන්. ආයේ එකපාරක් escape කරොත් අපිට තව තැනකින් ඕනනම් පටන් ගන්න පුළුවන්. හැබැයි දෙපාරක් space කළොත් දෙපාරක් escape key ගැහුවත් අපි wall වලින් අයින්. එහෙම වුණොත් අපිට ආපහු මෙතනට ගිහිල්ලා wall command එක ගන්න වෙනවා. ওই විදිහට තමයි අපි wall එක පාවිච්චි කරන්නේ. හරි. දැන් මට මේ wall එක අයින් කරගන්න උනොත් අපි මේ select කරලා keyboard එකෙන් delete press කරන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මම මේ window එකක් අල්ලලා මට delete press කරන්න පුළුවන්. මම හිතන්නේ මේ කොටස් ටික ඔයගලන්ට තේරෙන්න ඇති. මම ආපහු wall කියලා යන්නම්. මේ මෙන්න මෙතන තියෙනවා මේ chain කියන එක. මේ wall option bar එකේ මේ chain එක. මේ chain එක on එකේ හින්දා තමයි අර මේ chain එකක් විදියට යන්නේ. මම දැන් මෙහෙම ගත්තාම මේ chain එක විදියට යන්නේ කැඩෙන්නේ නැහනේ. අපි හදිසි මේ chain එක off කරලා ගත්තොත් එහෙම අපිට එහෙම වෙන්නේ නැහැ. අපි මේ එකක් ඇන්දර පස්සේ ඒක කැඩෙනවා. අපිට ආපහු වෙන්න දැනකින් පටන් ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ chain එකක් විදියට යන්නේ නැහැ. එකක් ඇන්දාම කැඩෙනවා මේ chain එක off වෙලා තිබුත්. ඒක තමයිගේ අවශ්‍යතාව මත මේක පාවිච්චි කර ගන්න පුළුවන් අපි. දිගටම අදිනන චේන් එක දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් චේන් එක ඕෆ් කරගන්න පුළුවන්. හරි. හරි. එකපාරක් නෙමෙයි දෙපාරක්ම ස්ක්‍රේප් කරලා අයින් වුණා. දැන් මම මේක මෙතන කරලා අපි ඩිලීට් කරලා දැම්. එහෙනම් අපිට දැන් වෝල් එක හද වෝල් එකේ පළල හදා ගන්න පුළුවන්. ඒ වගේම චේන් එක යූස් කරන්නත් අපි දන්නවා. චේන් එක නැතුව යන්නත් දන්නවා. දැන් මට අවශ්‍ය වෙනවා දුරක් එක අඳින්න. නේද? අපි නිකන් අඳින්නේ නැහනේ. මම දැන් මෙහෙම කරලා අපි මෙහෙම කරලා වෝල් එකක් ගත්තොත් පංචේන එක ඕෆ් කරලා ඉඳුවදී පංචේන එක දා ගන්න. දැන් මම මෙන්න බලන්න මෙතනින් මම zoom කරා. zoom අපි දන්නවා scroll wheel එක කරකවන්න බල කැන්ඩල් වගේ නේද? scroll wheel එක කරකවන්න පුළුවන්. බලන්න මේක මේ සෙන්ට් එක තමයි ඉන්ඩිකේට් කරන්නේ. එහෙනම් දැන් මම මෙහෙම ගත්තොත් center to center තමයි මේ ඇඳෙන්නේ. දැන් මම ඔයගොල්ලන් පේනත් මේ center center එක තමයි මේක pick කරගෙන ඉන්නේ. මේ පින්. එතන විසාර කළොත් අර center එක තමයි pick කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ line location එක center තියෙන එක. මම මේ ලයින් ලොකේෂන් එක මම ගන්න සෙට් කරන්න ඔබ ෆේස් ඉන්ටීරියර් කියලා. මම දැන් මම මෙහෙම කරලා ගත්තොත් ඔයගලන් පේනවා ඇති. බලන්න මේකේ ඉන්ටීරියර් කියන ලයින් එක තමයි දැන් අර සෙන්ට් එක නෙමෙයි දැන් ආවේ නේ. මම දැන් ෆේස් සෝරි ෆේස් එක්ස්ටීරියර් එක ගත්තේ දැන් පිටපැත්තෙන් තමයි මේක ඇඳින්නේ අර දැන්. දැන් මම මෙතන මේ ඉන්ඩිකේටර් එක මෙන්න මෙතන අල්ලගෙන තියන්නේ ලයින් එකේ පිටපැත්ත. හරි. දැන් ඔය හැමතිස්සෙම එක්ස්ටීරියර්. එක්ස්ටීරියර් පැත්ත තමයි දැන් මේ පැත්තට ගත්තොත් ඒ කියන්නේ දැන් මේක ක්ලොක්වයිස් ගත්තොත් තමයි එක්ස්ටීරියර් වෙන්නේ. එතකොට ඇන්ටි ක්ලොක් වයිස් ගත්තොත් ටෙක්ස්ට් එක අනිත් පැත්තේ. හරි. මෙන්න මේක ඒක ටිකක් මතක තියාගන්න ඒක ඌට අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් මෙතන ඒක මම හෝල් කියලා ගිහිල්ලා මම මෙතන ගත්තොත් එහෙම අනිත් එක තමයි ඉන්ටීරියර් කියලා ගත්තොත් ඔයගලන්ට පේනවා ඉතින් මම මේ කියන්නේ අර ඉන්ටීරියර් පැත්තේ.
අර ඩොටඩ් ලයින් එක කියන්නේ ඉන්ටීරියර් පැත්ත දැක හැමදෙස්සෙම ඇඳෙන්නේ. අපිට ඒක චුට්ටක් මතක තියාගන්න. අපි ඒක පැටලෙනවා නේ අමතකලා දැන් දැන්ට. ඒක හොඳින් උදව්වක් වෙන්නේ අපි වැඩේට. එහෙනම් මෙතන කොටස් තුනක් අපිට තියෙනවා. එකක් තමයි සෙන් වෝල් සෙන්ටර්. මේ කෝ සෙන්ටර් ගැන පස්සේ අපි කතා කරමු. ෆිනිෂ් ෆේස් එක්ස්ටීරියර්, ෆිනිෂ් ෆේස් ඉන්ටීරියර් කියන්නේ. ප්‍රායෝගිකව තියෙනවා කෝ ෆේස්, කෝ ෆේස් කියන එක පොඩ්ඩක් අමතක කරමු. දැන් අපි ගමු සෙන්ටර් කියන එකයි ඕල් සෙන්ටර් එකයි ෆිනිෂ් ෆේස් එක්ස්ටීරියර් එකයි මේ. හරි. ඔය ටික විතරක් අපි උදව් කරන බලමු මට යම් කිසි දුරක් එක්ක අපි අඳින්න පුළුවන් ද කියලා. මම හයි වෝල් කියලා ගියා. මම දැන් වෝල් එකක් මෙහෙම දාගත්තා. මම zoom කරලා දෙන්නේ දැන්. හරි. මම දැන් මෙතන select කරනවා wall කිනේට ගිහිල්ලා මෙතන මම select කරලා තියෙනවා face interior කියලා. x interior කියලා. ඒ කියන්නේ ඇතුල් පැත්තනේ. ඇතුල් පැත්ත කියලා select කරලා මම මෙන්න මෙතන මේ offset එකට අගයක් දුන්නොත් offset එක මම දෙන්නම්කො අඩි 10ක් කියලා දෙන්නම්. අඩි 10 කියලා ගහලා එන්ට කරා. අඩි 10 නේ ගණන් ගන්නෙ. එතකොට අපි මෙන්න දැන් මම දැන් offset එක මෙතන set කරලා මම මෙන්න මෙතන pick කරොත් මේ end point එක මේක interior point එකම පෙන්නනවා. හරි දැන් මෙතන face interior තෝරලා තියෙන interior point එක තෝරගන්න. එතකොට මම දැන් මේ මැන්දත් ඔයගලන්ට පේනවා ඇති මේ අර interior පැත්තට 10ක් අරගෙන තමයි මේ යන්නේ ඇඳෙන්නේ. මම අඳින්නේ මෙතන මේ අපි ඇඳ pole එක end එකේ mouse point එක ගෙනියන්නේ. හැබැයි අර පැත්තට තමයි මේක ඇඳෙන්නේ. එහෙනම් අපිට ඔය විදිහට පුළුවන් ගන්නද ඔය දේ දැන් ඔක ඇඳුන හරියට මේක 10ක් තියෙනවා. අපි check කරන්නේ කොහොමද? check කරන්න අපිට පුළුවන් මෙහෙම කළා select කළොත් wall එක වෙන මෙතන වැටෙනවා 10යි 9යි කියලා. මේ 10 වැට 9 වැටලා තියෙන මේ center to center. වෙන මෙතන මේ dot එක. මෙතන මේ dot එක මම select කළොත් මේ wall එකේ exterior පැත්තට පැනන. මේ ඉතින් sorry interior පැත්තට පැනන. මේක press කළොත් interior පැත්තට පැනන. දැන් ඔන්න 10 කියන එක හරිනේ. මම මේ select කරපු wall එක හරියටම 10ක් ඇඳලා තියෙනවා. බලන්න පේනවද? හරිද? මම wall එකට ගිහිල්ලා මෙහෙම ගත්තොත් එහෙනම් මම ඒකම අඳිනවා වෙන මෙතන face exterior කියලා දා. හරි face exterior කියලා දාලා මම මෙතන wall එක 10ක් කියලා set කරොත් 10ක් කියලා set කරා මේ පැත්තෙන් යන්නම්. මම දැන් මෙහෙම කරලා ඇන්දොත් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මම මෙන්න මෙහෙම කරලා ගත්තා. මම දැන් මේක select කරොත් දැන් මම මෙතන බලන්න මෙතන exterior පැත්තට මම දැම්මා. මේක exterior පැත්තට දැම්මා. හරි. දැන් මෙතනින් මම ගත්තා interior පැත්තෙන්නේ. ඒතර දැන් මම මෙන්න බලන්න මෙතන interior පැත්තම පෙන්වුවේ නේ. එහෙනම් මෙතන ඉන්ටීරියර් ඇතුල් පැට ලයින් එකේ ඉඳලා මේක එළිය ලයින් එක තමයි 10ක් කියන එක. ඔයගොල්ලෝ පේන ඇති අදහසක් එන්න ඇති දැන්. මේ වගේ අපිට පුළුවන් වෝල් එක අපිට ඕන විදිහට සෙට් කරගන්න. මේ වගේ මේක සිලෙක්ට් කළාට පස්සේ මම මෙන්න මේ ඩේට් මේස් මේ වෝල් එක සිලෙක්ට් කරලා මම මෙතන අගේ වෙනස් කළොත් පහ අපි මෙතන 15යි කියලා ගැහුවොත් එහෙම හරියට මේ සිලෙක්ට් කරපු වෝල් එක 15ක් පයින්නවා මෙහාට. දැන් මෙතනින් අර එළියට බැන්නේ ඉඳන් මෙතන කහ පාට වෙන්නේ. අපි මෙතන අන්ජොයින් කියන එක පාවිච්චි කරමු. ඉතින් මේක එළියට පැනලා දැන් නේ කමක් නැහැ ඒක. දැන් පහර මම දැන් මේක සිලෙක්ට් කළොත් මම දැන් මෙතන දුන්නොත් එහෙම 12යි කියලා මේක 12ක් ඇතුල් වෙනවා. හරි. මේක සිලෙක්ට් කරා මම මෙතන ගත්තොත් 5යි කියලා මේක 5ක් ඇතුල් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ සිලෙක්ට් කරපු වෝල් එක තමයි තල්ලි වෙන්නේ. අපිට අවශ්‍ය විදිහට ඒක එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. දැන් මේකත් එක්ස්ටෙන්ඩ් වෙනවා අපි ඒක ටච් කරගත්තොත්. හරිද? දැන් මේක අපිට මේ විදිහට අපිට පුළුවන් මේක වෝල් එක අපිට චුට්ටක් ගෙනියන්න. අපි හවුස් ප්ලෑන් එකක් අඳින්දි තවත් අපි කමාන්ඩ්ස් මේක ඉගෙන ගන්නවා. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ ඇනොටේට් ටැබ් එකේ මෙන්න මෙතන තියෙනවා එලයින් ඩිමෙන්ෂන් එක. එලයින් ඩිමෙන්ෂන් එක දා ගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන දැන් මෙතන වෙන එලයින් ඩිමෙන්ෂන් දා අපි මෙතන සෙන්ටර් එක පෙන්වන්නේ. මෙන්න මෙතනින් මම සිලෙක්ට් කළොත් එහෙම වෝල් ෆේස් කියන එක සිලෙක්ට් කළොත් මට පුළුවන් මේ ෆේස් එක සිලෙක්ට් කරලා මේ ෆේස් එක සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා 12 කියන මේක ටෙම්පරරි ඩිමෙන්ෂන් එකක්. මෙහෙම කියලා වැටෙනවා. හරිද? හරි මම escape එක press කරලා දෙපාරක් press කරලා මම දැන් මේ wall එක select කරලා එහෙම මට මෙන්න මේ අගේ වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි wall එකක් select කරන්න ඕනේ. select කරන්න නැතුව අගයක් select වෙන්නේ නැහැ. මම මෙතන 10 කියලා දුන්නා. ତାର select කරපු wall එක තමයි යන්නේ. අපි wall එක select නොකර මේක වෙනස් කරන්න බෑ. හැමෙන්න මේ length එක වෙනස් කරන්න බෑ. select කළොත් විතරයි මේ length එක වෙනස්. මේක select කළොත් දැන් ඒ wall එක තමයි තල්ලු වෙන්නේ. හරි. select කරපු wall එක තමයි තල්ලු වෙන්නේ. එහෙනම් මම හිතන්නේ wall එක ගැන පොඩි අදහසක් ඔයගලන්ට එන්න ඇති. මම මේක ඩිලීට් කරනවා මේක ඩිලීට් කරනවා මේක ඩිලීට් කරනවා මේක ඩිලීට් කරනවා. හරි. මම දැන් ඔයගලන්ට ඩ්‍රොයින් එකක් පෙන්වන්නම්. ඔයගොල්ලෝ ට්‍රයි කරන්ද මෙන්න මේ ඩ්‍රොයින් එක අඳින්න. හරිද? මේක තමයි මගේ පළවෙනි ප්‍රැක්ටිස් මේ එක ගම් පොඩි එකක් පෙන්වන්නම්. මෙන්න මේක. මෙන්න මේකේ දොරවල්. මෙන්න මේකේ ඩෝ වින්ඩෝස් ටික අමතක කරලා. මේ දොරවල් ටික අමතක කරන්ද වින්ඩෝස් ටික අමතක කරලා.
මෙන්න මේක අඟල් 9ක කලලෙන් මෙන්න මේ වෝල්ස් ටික ඕගලන්ට දාන්න පුළුවන්ද කියන එක බලන්න. එතකොට අපිට මුල් තියරි කොටස කවර් කරගන්න පුළුවන්. හවුස් ප්ලෑන් එකක් අපිට හෝල් වලින් අඳින්න එක ප්‍රැක්ටිස් කරලා විනාඩි 5කින් මේක අඳින්න පුළුවන්. හරි හරි, මම මේ වීඩියෝ එකෙන් මම මේක නතර කරනවා, ඔයගලන්ට ට්‍රයි කරන්න උත්සාහයක් දෙනවා. ඊළඟ වීඩියෝ එකේදී මම මේක සම්පූර්ණයෙන්ම ඇඳලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ උත්සාහයක් කරන්න මේ වීඩියෝ එකේදී ඔය ටික අඳින්න. මම කුඩා වීඩියෝස් මුලින්ද යන්නේ, මොකද ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කර කර එන්න වෙනවා. එහෙම නැත්නම් අපහසු වෙනවා. හරි රයිට්, ගොඩක් ස්තුතියි. මේක ට්‍රයි කරන්න මගේ එතකොට ඔන්ලයින් ඉන්ඩිවිජුවල් වෙබ්සයිට් එකේ මේ මේක මම ඇටැච්මන්ට් එක තියෙනවා, අරගෙන ට්‍රයි කරන්න. ඒතර මම ඒක අනිත් වීඩියෝ එකෙන් උඹලන්ට පුළුවන් මේක අඳින්නේ කොහොමද කියලා ස්ටෙප් බයි ඉගෙන ගන්න. හරි, ස්තුතියි.